ඉල්ලිමක් කලා විනාඩි කීපයක් දෙන්නයි කියලා. විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය සහ පළාත් අධ්‍යාපන අමාත්‍යංශත් සමග මේ අනද්දෙන තනතුරු ධාරීන් සම්බන්ධව තිබෙන තත්ත්වය පැහැදිලි කරලා දෙන්න. අධ්‍යාපන අමාත්‍යංශයේ පත්වීම් බලධාරියා වෙත අනද්දෙන කාර්යමණ්ඩල අනුමත සේකු සංඛ්‍යාව 16,080ක් ඉන්නවා. ඒ වගේ මම කලින් අද මෙතන පිළිතුරු දෙනකොට කිව්වා ඔක්කොම තියෙන මුළු සංඛ්‍යාව 37,000 පමණ. මේවා බඳවා ගැනීමේ පරිපාටි සහ උසස්සීම් පරිපාටි තියෙනවා. ඒවා අනද්දෙන ඒකාබද්ධ සේවාව තියෙනවා, ඒකාබද්ධ සේවා නොවන තියෙනවා. ඒ අනුව තමයි යන්නේ. ඊළඟට බඳවා ගැනීම සහ උසස්සීම් පරිපාටිය පිළිබඳව විශේෂයෙන්ම පුරප්පාඩු වෙච්ච සේවා සහායක, සනීප ආරක්ෂක, කාර්ය සහායක, පාසල් ආරක්ෂක තනතුරු සම්පූර්ණ කරන්න කටයුතු කළා තිනවා. තනතුරු 727ක් පුරවන්න කටයුතු කළා තිනවා. ඒ තනතුරු සංඛ්‍යාව ලබා දීලා තිනවා. සේවා සහායක 131ක්, කාර්ය සහායක 1368ක්, පාසල් ආරක්ෂක 227ක් එක්ක එකතුව 726ක්. සහකාර නිවාසිකාගාර පාලක පාලිකා ඒ සඳහාත් අනුමැතිය ඉල්ලුම්පත් කැඳවලා ගැසට් නිවේදන 24/3/7 වෙනි දින පළ කරලා තිනවා. පරිපාටිය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. පුස්තකාල සේවක මේ සම්බන්ධයෙන් නව ලකුණු පරිපාටියක් අනුව ඉදිරියේ කටයුතු කරන්න නියමිතයි. මොකද 2019 දුන පත්වීම් සම්බන්ධයෙන් රාජසභා කොමිෂන් සභාවේ වෙනස් මතයක් තියෙනවා. ඊළඟට අනිකුත් උසස්සීම් නියමිත පරිදි කරන්න මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. ස්ථානමාරු අනුයුක්ත කිරීම වාර්ෂික ස්ථානමාරුයි මණ්ඩල ක්‍රියාත්මක වෙනවා. ඒවා වෙබ් අඩවිය සඳහන් කළා තිනවා. වාර්ෂික නවන ස්ථානමාරුයින් සහ අනුයුක්ත කිරීම අමාත්‍යංශයෙන් කරනවා. ජාතික පාසල්වල, පළාත් පාසල්වල, පළාත් සභා මගින් කරනවා. කාර්යක්ෂමතා කඩින් විභාග ප්‍රාථමික ශිල්පීය නවන 23/5/17 පවත්වලා තිනවා. ප්‍රාථමික අර්ධ ශිල්පීය කාර්යක්ෂමතා කඩින් විභාගයේ 24/2/27/28 දිනවල පවත්වලා තිනවා. ක්‍රීඩා පුහුණුකරු මෙයාගේ කාර්යක්ෂමතා කඩින් විභාගයේ පවත්වලා තිනවා. 24/6/6 ප්‍රතිඵල නිකුත් කරලා තියෙනවා. ඒ අනුව ඒ 2019 පත්වීම් ලැබූ මේ අයගේ ඒ කාර්යක්ෂමතා කඩින් විභාගයේ ප්‍රතිඵල අනුව ඒ අවශ්‍ය කටයුතු ක්‍රියාමාර්ගය අරගෙන යනවා. තනතුරු නාම සංශෝධනය. දැන් කලින් තිබිච්ච තනතුරු නාම සේවා සහායක කියන එක දැනට අනුමත තනතුරු නාමය සංශෝධිත නව තනතුරු නාමයේ කාර්ය සහායක PL එක, සේවා සහායක රසායනාගාර, රසායනාගාර සහායක, සේවා සහායක පුස්තකාල, පුස්තකාල සහායක, සේවා සහායක තාක්ෂණ පීඨ, තාක්ෂණ පීඨ සහායක, සේවා සහායක ආරක්ෂක, පාසල් ආරක්ෂක, සේවා සහායක ගිලන්හල් සේවක, ගිලන්හල් සේව සහායක, සේවා සහායක වැඩපළ සේවක, වැඩපළ සහායක හැටියට නාම වෙනස් කළා තිනවා. ඒ තනතුරට අගතියක් නොවන ආකාරයට. ඊළඟට ඌන සේවා උපාධිධාරීන්. අපිට තියෙන තොරතුරු අනුව හඳුනාගත්ත ඌන සේවා උපාධිධාරීන් ඉන්නවා 284ක්. එතකොට මේ ඇයට අතිරේකව වේදම් වෙනවා රුපියල් මිලියන 71.8ක්. මේ කරුණු ඇතුළු සේවා අවස්ථාවේ අනුව මේ අය පාලන සහකාර තනතුරු 396ක් සඳහා යෝජනා කළා. ඒ යෝජනා යවලා තිනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට. ඒ වගේ අදහස් සැලකිල්ලට අරගෙන ඉදිරි කටයුතු කරන්න. ලට අන්තර්ග්‍රහණ ගැටලු මේවා පළාත් සභාවලින් අතර වෙන්නේ. පළාත් සභා දෙකක් අතර අන්තර්ග්‍රහණය තියෙනවා. එක පළාත් රාජ්‍ය සේවකෙන් නිදහස් කරනවා, අනිත් එකෙන් ගන්න ඕනේ. ඒක තමයි සාමාන්‍යයෙන් පළාත් සභා පීඨ උපදවසේ ඉඳලා තිබෙනා වූ කාර්යපටිපාටි. වාරාන්තර නිවාඩු. වාරාන්තර නිවාඩු කාලවලදී පහත් දැක්වා ඇති සේවකින්ට පමණක් ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි වාරාන්තර නිවාඩු ලබා දීමට හැකියාව තියෙනවා. රසායනාගාර සහකාර, ක්‍රීඩා පුහුණුකරු, රසායනාගාර සහායක, පුස්තකාල සහායක සහ තාක්ෂණ පීඨ සහායක. අද උදේත් ඔය ගැන ප්‍රශ්නයක් ඇහුවා. විභාග රාජකාරී විභාග කොමසාරිස්ට දැනුම් දීලා තිනවා අනාදින සේවකින්ගෙන් ලබා ගන්න කියලා. අතිකාල දීමනා. අතිකලා දීමනා යෙදවීම සම්බන්ධයෙන් උත් විශේෂම ආරක්කමේ තනතුරු ධාරින්ගේ ආරක්කනෙම දීමනාව සම්බන්ධයෙන් කටයුතු කළ 24/5 දෙවනිදා උපදෙස් දීලා තිනවා සියලුම පීඨාධිපතිවරුන්ට කරන්න අවශ්‍ය දේ කුමක්ද කියන එක. පරිවාස කාලය තුළ පසුවන සේවකීන් වෙනත් සමාන්තර තනතුරුට පත්කිරීම මත සේවය ස්ථිර කිරීමේදී කාලය ගන්න කිරීමේ ගැටලු නිරාකරණය කරගන්න දැනට කටයුතු කළා තියෙනවා. ආයතන කටයුතු 2022-24 කාලය තුළ ඉටු කරන ලද ආයතන රාජකාරී මේ ආකාරයට.
පරිවාසකාලය සම්පූර්ණ කළ සේවයේ ස්ථිර කිරීම 2214. ශ්‍රේණිගත උසස්වීම 1971. විශ්‍රාම ගැනීම 471. සේවයෙන් මුදාහැරීම 101. කාර්යක්ෂමතා කඩයිම් සහන ලබා දීම 1750ක්. නවපත්වීම 726ක්. කාර්යක්ෂමතා කඩයිම් ප්‍රතිඵල නිකුත් කිරීම නැවත 5400ක් නැවත සේවය පිටවල තිනොත් 18 දෙනෙක්. නව තනතුරු අනුමත කර ගැනීම සඳහා අදාළ ආංශ වෙත යොමු කළ තිනු. පළාත් රාජ්‍ය සේවය හා මධ්‍යම රජයේ ආයතන සඳහා බඳවා ගැනීම දැනට නවත්තලා තියෙන නිසා එස්නා විකල්ප යෝජනා ක්‍රම කළා තියෙනවා. ඊළඟට යම් යම් ගැටලු තියෙනවා නම් අනාධ්‍යන සේවකින්ගේ අමාත්‍යංශෙන් ජාතික පාසල්වල විසඳලා තිනු. හැබැයි අපි මතක තියාගන්න ඕනේ එක්තරා වකවානුවක එක දිස්ත්‍රික්කයකින් දුන්න මුළු ලංකාවටම පත්තින් 3000 අනාධ්‍යන. දැන් මේ 3000ම ඒ දිස්ත්‍රික්කයට එන්න හදන පත්තින් දීමේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි 3000ක් කොහමද එක දිස්ත්‍රික්කයකට යන්නේ? ඒක අපෙන් ප්‍රශ්න කළ වැඩක් නැහැ. ඔව් ඒක පුරප්පාඩු එන හැටි තමයි දෙන්න තියෙන්නේ. සීලු දෙනාම ගිහිල්ලා හිටන් කුරුණෑගල දිස්ත්‍රික්කයට දාන්න බෑනේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් දැන් මේ ඔක්කොම අරගෙන මම දැක්ක පුවත්පත් නිවේදනයක් තියෙනවා. අමාත්‍යංශයට දැනුම් දීලා තියෙනවා අනද්දෙන සේවකයෝ ලෙඩ වෙනවයි කියලා 23-27 සඳුදා අඟහරුවාද ලැබෙන සුමාන. මේ පොසොන් පොයත් එක්කගෙන නිවාඩුවෙන් පස්සේ 22-23-24-25. ඉතින් අපි ඉල්ලීමක් කළා සියලුම පළාත් කලාප මගින් විදුහල්පතිතුරු දැනුවත් කරන්නයි කියලා. යුද්ධය දිනුට අවුරුදු 28ක් තිස්සේ යුද්ධ අවසාන භාගය වෙනකොට දෙමාපිය තමයි පාසල් ආරක්ෂා කළේ. දෙමාපිය තමයි පාසල් පිරිසිදු කළේ. ආදි ශිෂ්‍යෝ සම්බන්ධ වුණා. ඉතින් විශාල ශ්‍රම බලකායක් එතන තියෙනවා. ඉතින් ඒ නිසා ඔය දවස් දෙකේ අසනීප වෙන අය අසනීප වෙන්න ඇරලා අපිට නවත්තන්න බෑනේ. ඒ වෙනුවට දෙමාපියෝ ආදි ශිෂ්‍යෝ පාසල් සංගම සමිතිය එකතු වෙලා පාසල් වල ආරක්ෂාව හදාගෙන ඒ ටික කරන්නයි කියලා උපදෙස් දීලා තිනවා. ඒ නිසා මම පැහැදිලිව කියනවා එවැනි වෘත්තීය ක්‍රියාමාර්ග නිසා පාසල් අධ්‍යාපනයේ දරුව ලක්ෂ 41 අධ්‍යාපනය අඩාල කරන්න බෑ. ඒක මතක තියාගන්න ඕනේ. මෙතන මුදල් ප්‍රශ්නයක් නැහැ. මං විසඳපු ප්‍රශ්න ටික දැන් කිව්වා. මේක රැල්ලකට ගිහිල්ලා ඉස්සරහට මැතිවරණයක් කරන නිසා විවිධ දේශපාලන අවශ්‍යතාවයන් මුදුන් පමනවා ගන්න ලෙඩ වෙනවනම් ඒ සම්බන්ධයෙන් විකල්ප ක්‍රියාමාර්ගය ගන්න අපි උපදෙස් දීලා තියෙනවා. මේ අනාධ්‍යන සේවකයන් සම්බන්ධයෙන් ඒ සමන් ඉල්ලීමක් කරනවා. ඒගොල්ලන්ගේ ප්‍රායක ගැටලු තියෙනවා පළාත් බලධාරීන් සමග විසඳ ගන්න. ඒ සඳහා අවශ්‍ය උපදෙස් පළාත් බලධාරීන්ට දීලා තියෙනවා. අපි විසඳපු ප්‍රශ්න ටික මම දැන් අද මේ සභාවේ කියෙව්වා. ඉතින් ඒව ටික ගැන කරුණාකරලා අවධානය යොමු කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා. මේ දරුවන්ගේ අධ්‍යාපනයට වැදගත් වෙන්නේ පාසලේ වෙන ක්‍රියාමාර්ග ටික. ඒවට බාධා කරන්න අපිට පුළුවන් කමක් නැහැ කියන එක මෙතෙන්ද කියනවා. හොඳයි බව මිසතේ. තොලත් යනවා මොකද